අභිරහස් ලෙස මේකේ දාසේ හැවර්දී පාසල් සිසු විය තවත් දෙදෙනෙකු සමග කළුතර සිරිකුරුස හන්දියේ පිහිටි තාවකාලික නවාතැන් පොළට ඇතුළුවන ආකාරය දිස්වන සිසිටිවි දර්ශන පෙළක් ලැබී තිබේ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ තරුණිය තවත් තරුණීන් දෙදෙනෙකු සහ තරුණියක් සමග ප්‍රදේශයේ හෝටලයකට ඊයේ පස්වරුවේ පැමිණ ඇති බවයි. පිරිස එම ස්ථානයට පැමිණ තිබුණේ ඊයේ පස්වරු 6:30ට පමණය. ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන් කරගෙන තිබේ. එලෙස කාමර දෙකක් වෙන් කරගෙන ඒ වෙත ගමන් කළද සිව් දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවකයෙකු දැක ඇත්තේ ඒ අතරතුරයි. පසු අදාළ පිරිසෙනෙක් තරුණියක් සහ තරුණේ හෝටලින් පිටත් උගස් තිබුණි. ඉන් මිනිත්තු 20කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් හෝටලින් පිටතට යන අයුරු සේවකයන් දැක තිබේ. අනතුරු අදාළ හෝටලයට ආහාර ලබා ගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාමද දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලයට පවසා තිබේ. ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එවන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 වැනි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සිසුවියට හෝටලයට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයෙකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවයි. එසේම පොලිසිය තවත් කරුණු කිහිපයක් මෙවන විට අනාවරණය කරගෙන තිබේ. එක්වරම කලබලෙන් හෝටල් කාමරයෙන් පිටවගේ තරුණයා එතනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලෙන් පිටවගේ තරුණයාට සහ තරුණියට ඇමතුමක් දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවා ගැනීමෙන් පසුවය. මියගොස් සිටින තරුණිය 3 වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ ප්‍රකාශ කළ ඔහු අනතුරු මෝටර් රථයකින් පලා ගොස් ඇති බව වාර්තා වේ. පසු සිසු තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටී සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත් කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රී 9:30ට පමණ පොලිසියට බාර වී තිබේ. අවසාන මොහොත දක්වා මියගිය තරුණිය සමග රැඳී සිට පලා ගොස් ඇති සැකකරු සොයා කළුතර දකුණු පොලිසියෙන් නිරතුරුව විමර්ශන ක්‍රියාත්මකයි. අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අයකුමන අතර ඔහු දෙවැනි වරට විවාහ කරගත් කාන්තාවගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.